සබාව කියන්නේ මොකද්ද? සබාව කියන්නේ නමස්කාර කළා මේ දේශනා කළා රයිට් අපිට ප්‍රශ්න අපි කතා කළොත් අපිට ගැටලු වෙනවා කියලා දුවන එක නෙමෙයි. මම දැකලා දෙනවා සමහර වැඩිමාල්ලු ගිහිල්ලා සමහර එක අහනවා කතා කරනවා ස්වාමින් වහන්සේගේ පාමුල සමහර අය දාලා තිනවා ඔයලා බලන්න සති දෙක තුනක් ආවේ නැත්තම් මේ මිනිස්සු ඔයලා බලනවා ඇයි ආවේ නැත්තේ කියන පණිවිඩය මට දෙනවා ආමෙන් ඉතාමත් වැදගත් දෙයක් හලලුයා ඇයි එහෙම වාශ්‍රය කරද්දී ඔබ තුල තියෙන දෙවියන් වහන්සේගේ මහිමය ඔවුන්ට වහන්සේ ආලේපයක් කොට ගලන්න සලසනවා ඔබ එක්ක වචනයක් සමානට ඔවුන්ගේ මරණ සෙවණ මිටියාවතුලින් ඔවුන් බුදුවන්ට බලවන්තයි වේගවත් ශබ්දන කළ වේගවත් කෑ ගාලා ආමෙන් කියන්න ආමෙන් හෙබ්‍රෝ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වචනේ අපි කියවන්න යනවා දෙවියන් වහන්සේගේ පාමුල කුඩා දරුවන් නිශ්චල කරගන්න සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නැර සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නැර ඒ දවස ලංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට ඒ දවස ලංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු වඩ වඩා එකිනෙකාට අපි අවවාද කරමු ආමෙන් හලලුයා කී දෙනෙක් මාත් එක්කිනවද වේගවත් අත්පුල සන්නාදයක් ඔසවන්න කරෝ දැන් පාවුලතුමා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ සභාවට කියනවා සමහරුන් පුරුද්දක් ලෙස අපේම රැස්වීම අත් නැර ඒ දවස ලංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු ආමෙන් මේක මේ පාවුලතුමා දේශනා කරන්නේ ඇත්තටම සභාවට එන්නේ නැති අයට නෙමේ සභාවට ඇවිත් එදා ඉන්න අයට තමයි දේශනා කරන්නේ කී දෙනෙක් මාත් එක්ක නිදි නැතුව ඉන්නවා ආමෙන් කියමුද ශබ්දන කළ වේගවත් අත්පුල සන්නාදයක් සුවන් ස්වාමින් වහන්සේගේ අභිමුඛත් මගේ දරුවනේ පාවුලතුමා කියන්නේ උඹලගේ රැස්වීම නිකම් මේ අනිත්‍ය කරනවා වගේ උඹලා කරන්න එපා ප්ලේකින් කාට අවවාද කරලා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වේ සභාවට ඇවිල්ලා ඇත්තරම දේශනා කරන එක ඒක හොඳයි ආමෙන් දේශකයෙක් එක්කෙනෙක් හිටියට කමන්නේ නමුත් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වේ ඇත්තටම සභාවට අවශ්‍යයි තාත්තලා අම්මලා ආමෙන් කී දෙනෙක් මාත් එක්ක ඉන්නවද වේගවත් අත්පුල සන්නාදයක් එකසවන්නකෝ හල්ලෙලූයා තොර මේ සභාවට ඇවිල්ලා නමස්කාර කළා වචනේ එක්කෙනෙක් දේශනා කරන එක වෙනයි නමුත් ඊට පස්සේ අවශ්‍යයි උගාක් අයට ඔබේ කරුණාව ඔබට දෙවියන් වහන්සේ කරපු යහපත ඔබට දෙවියන් වහන්සේ ඔබේ විපත්තියේ කරපු ඒ නපුරෙදි වහන්සේ ඔබත් කිටගත්තු ක්‍රමේ ඔබේ පවුල විනාශේලා මහපාට වැටෙන්න යද්දී දෙවියන් වහන්සේකින් ගොඩගත්තු දේ අර නිකන් සමහරය ආවා මේ යා එහෙම නෙමේ පුළුවන් අය රාජකාරිත් ඇති නැතිව නෙමේ නම් පවුලතුමා අන කරනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත් මේ 25 වෙනි වචනය සමාරුන්ගේ පුරුද්දක් ලෙස අපේම රැස්සින්වත් නැර ඒ දවස ලංවත් දෙන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට ආවාද කරපළා ආමෙන් කිමුද අපි හැම කෙනෙක්ම හලලුයා වේගවත් අත්පුල සන්නාදයක් ඔසවන්න දෙවියන් වහන්සේගේ අභිමුඛත් වේ හලලුයා ඇත්තටම ඔබ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ පාමුල අලුත් කෙනෙකුට කතා කරන එක ඔබේ සාක්ෂිය බෙදා ගන්න එක ඔබට දෙවියන් වහන්සේ ඔබේ විපත්තිදී ඔබ ගෙනාපු එක ඇවිල්ලා කතා කරලා මේ මිනිස්සුගේ හොඳ නරක දේශනා එක්කෙනෙක් කරනවා මෙතන ඉඳන් එක්කෙනෙක් දේශනා කරනවා ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ නමුත් ඉතාමත් වැදගත් මගේ දරුවනේ සභාව කියන්නේ මොකද්ද සභාව කියන්නේ නමස්කාර කළා මේ දේශනා කළා රයිට් අපිට ප්‍රශ්න අපි කතා කළොත් අපිට ගැටලු වෙනවා කියලා දුවන එක නෙමෙයි ඔබ කරුණාකරන දෙවියන් වහන්සේ බලවත් දෙයක් කරන්න ඕන වේගවත් ශබ්ද නගලා වේගවත් අත්පුල සන්නාදයක් සවන්න ආමෙන් හලලුයා ක්‍රියාපතේ 28 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වචනය තවද ඔහු ඔහුට දවසක් නියම කොට බොහෝ දෙනෙක් ඔහු ළඟට ඔහුගේ නවාතැනට ආවෝය ඔහු උදේ පටන් සවස දක්වා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන ඔවුන්ට සාක්ෂි දෙමින් යේසුස් වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් හා අනාගත වක්තෘරුන්ගේ පොත්වලින්
කාරණා තේරුම් කර දුන්නේය. ආමෙන් කිමුද? මේ පාල් පාවුරුතුමා කරපු වැඩක් උදේ ඉඳන් හවස දක්වා මේ මිනිස්සුන් කැඳලා අර අපි අර පෑම දීපකේ තියෙන ලොකු මහිමයක් ස්වාමින් වහන්සේක අභිමුඛත්තේ නැවතත් මම කියනවා ඇත්තටම ඒක දෙන්න බැරි කමක් නැහැ. ප්‍රශ්න විසඳන්න බැරි කමයි තියෙන්නේ. ආමෙන්. ගාක් අය ගෙනත් දුන්නා උදව් කළා ආල් කිලෝ එකක් ව්‍යාගෙනනවා. හැබැයි ඒකේ තියෙන ලොකු දෙයක් මිනිස්සු කාලා ඉඳලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරලා උන්ගේ දුක බෙදාගෙන ණය තියෙන කෙනෙක් ඇයි වා මෙහෙම ඉන්නේ මොකද්ද ප්‍රශ්නේ? අනේ මම මෙච්චර ණයයි මේ. එතකොට ඒ මිනිස්සයා කියනවා මමත් හිටියා එම. ආමෙන්. මේ වෙලාවේ මේ ඇහුවා නමස්කාර කළා යාඥා කළා දේශනා කළා දේශනා ඇහුවා එක දේශකයයි නමස්කාරයට දේශනා කරන්නේ. නමුත් දෙවියන් වහන්සේ සභාවේ දේශකයෝ 100ක් තිලා දෙවෙනවා. එතරින් එහාට දෙවියන් වහන්සේගේ මහිමේ කතා කරන්න වේගවත් කී දෙනෙක් කෑගාලා ආමෙන් කියනවාද? කී දෙනෙක් වේගවත් ආමෙන් කියනවාද? ඔබේ සාක්ෂිය, ඔබේ කතාව, ඔබේ ජීවිතය උන් වහන්සේවෝ ගෙනාපු ක්‍රමේ ඒක ලොකු මහිමයක්. ඒ වෙනුවෙන්මයි ඔබව තෝරගත්තේ. ඒ වෙනුවෙන්මයි වහන්සේ එතනදී ඔබත් එක්ක හිටගත්තේ. ඔබ නිසා සිය ගණන් මිනිසයන් ආශිර්වාද ලබන්නව වේගව ශබ්දන කර වේගවත් අත්පුල සන්නාදයක ගන්න. ආමෙන්. එහෙම කරන සභාවල ලොකු ප්‍රශ්න මතුවෙනවා. නැතුව නෙමේ. ඇයියේ ආවා නමස්කාර කළා බෑග් එක ගත්තා පොළොට දුවනයි පොළොට දිව්වා මේ හાર્ඩ්වෙයාර් එකට දුවනයි හાર્ඩ්වෙයාර් එකට දිව්වා කියන එක හරි ලේසි. ප්‍රශ්න අඩුයි. ආමෙන්. නමුත් අර පොඩි ඕපදූපයක් අර අඩුවක් මේ අඩුවක් එක්ක එනවා දෙවියන් වහන්සේගේ මහිමේකුත් මිනිස්සු තමන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේ කරපු දේවල් කතා කරනවා අරවත් එනවා එකක් දෙයක් ආමෙන් ඒකට තමයි සබාව කියන්නේ ඒකට මම හරි කැමතියි ආමෙන් හලලුයා ඒක අපිට දකින්න පුළුවන් 11 වාරෙන් පස්සේ මම ඒක දානම් කරන්න යද ඉඳන් එනිසා ඕන් ටොඩක් ඇගලා යාඥා කරනුන් අවුල් කරන්න එපා නේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඒක අවශ්‍යයි මන් දැකලා දිනව සමහර වැඩිමාල්ලෝ ගිහිල්ලා තමාරේ ගානවා කතා කරනවා ස්වාමින් වහන්සේගේ පාමුල තමාරේ දාලා තිනවා ඔයලා බලන්න සති දෙයක් තුනක් ආවෙ නැත්තම් මේ මිනිසුන් ඔයලා බලනවා ඇයි ආවෙ නැත්තේ කියන පණිවිඩය මට දෙනවා ආමෙන් ඊටාමත් වැදගත් දෙයක් හලලුයා ඇයි එමු වාශ්‍රය කරද්දී ඔබ තුල තියෙන දෙවියන් වහන්සේගේ මහිමය ඔවුන්ටත් උන් වහන්සේ ආලේපයක් කොට ගලන්න සලසනවා ඔබ එක වචනයක් සමාට ඔවුන්ගේ මරණ සෙවණ මිටියාවතුලින් උන් මුදවන්න බලවන්තයි වේගවත් ශබ්දන කළ වේගවත් කෑගාලාමෙන් කියන්නේ ආමෙන් හලලුයා වහන්සේ හරි පුදුම දෙවි කෙනෙක් ආමෙන් අපේ වචනේ කියනවාද වියන වහන්සේගේ පාමුල පළවෙනි තිමෝති පුතේ එක තිමෝති පුතේ අතරේ පරිච්ඡේද 15 වෙනි වචනේ පොඩ්ඩක් කියමු නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේ කඩිසර ලෙස භාවිතා කරමින් එහිම යෙදී සිටපන්න නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම් වෙයන්න ඒවායේ පැවතියන්න මක් නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගලවා ගන්නේ මාන මේ ලස්සනට කියනවා නැවත කියමු අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ වචනේ නැවත කියමු නුඹේ දියුණු වීම සියල්ලන්ට පෙනෙන පිණිස ඒ දේවල් කඩිසර ලෙස භාවිතා කරමින් එහිම යෙදී සිටපන්න නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම් වෙයන්න ඒවායේ පැවතියන්න මක් නිසාද නුඹ එසේ කිරීමෙන් එසේ කිරීමෙන් ආමෙන් හලෙලුයා දෙකක් සිද්ධ වෙනවා ආමෙන් අපි අපිව කැඳවපු දෙවියන් වහන්සේ අපි තුල යම් ආලේපයක් යම් කැඳවීමක් යම් දෙයක් මෙතන කිසිම කෙනෙකුට කියන්න බෑ මට යමක් කරලා නැහැ කියලා ආමෙන් හලෙලුයා පෞද්ගලික දන්නවා මහා පාර හිටගෙන ඉඳපු මිනිස්සුන්ව දෙවියන් වහන්සේ අද ඉහළ තැන්වල පත් කරලා තියෙනවා කී දෙනෙක් දැහැත්තසෝලා වේගවත් අත්පුල සන්නාදයක් සෝනවාද යාකොබ් 5 වෙනි පරිච්ඡේද 17 වෙනි වචනේ එලියා අප සමාන ගති ඇති මිනිසෙක් වූ සිටිය නමුත් වැසිනවසින පිණිස ඔව් උනන්දු කමින් යාඥා කළේය එවිට තුන් අවුරුදු සමසක් රටට වැසිනවැස්සේය ඔව් නැවත යාඥා කළේය එවිට අහසින් වැසිවැස පොළවේ පළහට ගත්තේය ආමෙන් ආයි කියවන්න එලියා අප සමාන ගති ඇති මිනිසෙක්ව සිටිය නමුත් බයිබලේ ලස්සන දෙයක් කියනවා එලියා කවුරු සමාන ගතිය වැතුම ඇති අයියෙන් කියන්න කී දෙනෙක් මාත් එක්ක ඉන්නවද ආමෙන් ආමෙන් එලියා අප සමාන
කියන්නේ අපේ ගති පැවතුම් ඇති ඒ වගේ මිනිස්සෙක් තමයි හල්ලෙලුයා නමුත් ඔව් යාක්ෂා කරද්දි දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් ගින්දරේ වාමෙන් කියමුද යාක්ෂා කර දේශේ පිට වැස්සවන්න බාගිලෙල්ලා උන්වහන්සේ අවුරු තුනමාරක් වැස්සෙව්වේ නැහැ අපි සමාන ගති පැවතුම් මිනිස්සේ හල්ලෙලුයා ආමෙන් දැන් අපිව සමාන ස්වභාවය දකින්නේ දෙවියන් වහන්සේක අපි මුගත්තේ එක අර තටු දෙකක් විතරයි නැත්තේ එහෙම සුද්ධවන්තය හැටියට තමයි දකින්නේ ආමෙන් අපි කල්සන් දෙකටම මේ අපේ ටේලරුත් කකුල් දෙකටම කල්සන් දෙයක් මහලා ඒකට අපි කකුල් දෙක දාගෙන තමයි ඉන්නේ එකකට දාගෙන ඉන්නේ නැහැ හාලෙලූයා අපේ පවුල් වලත් අවුල් තියෙනවා ප්‍රශ්න තියෙනවා ඊයේ පෙරේදා මේ ඊයේද මන් දන්නේ මමයි අපේ නෝනායි ගනුදෙනු ලියන්න ඉඳගත්තා අපේ දුව ඇහිලා කියනවා ඕගොල්ලන් පෑනයි පොතයි විතරක් ගන්න එපා කණක් ඇහිලා ඉන්නේ නැහැ කියලා ඉවරලා ඊයේ රණ්ඩුව තාම ඉවර නැහැ හෙටත් තියෙනවා ඒක කන්ට්‍රිම හෙටත් අපි ඒක ඉදිරියට ගෙනියන්න ඕන ඉතින් මේ එළිය අපි සමාන ගතිපැතියේ මිනිස්සේ කීදිනේ කාමෙන් කියන දාමෙන් ඔබෝ තමා පාවිච්චි කරන්න එන්නේ මේ ස්වභාවේ ස්වර්ගයේ දූතයෝ හතර දෙනෙක් ගෙනල්ලා ඉවරලා ඒට මේට මේ ඉගිලිලා පාවිච්චි කරන්න යන්නේ නැහැ ණය තියෙන ප්‍රශ්න තියෙන දුක තියෙන මෙලියා වගේ කේන්ති ගිය එලියා වගේ බය වෙලා ගෑනු කෙනෙකුට ගෑණිට බය වෙලා දිව්වත් කමන්නේ මේහා දෙය ගෑනු කෙනෙකුට බය වෙලා දිව්වනේ අපි හරි කමන්නේ අපි හරි ජෙනවින් අපි ගෑණිට විතරයි බය මේ මනුස්සයා ගෑනු කෙනෙකුට බය දිව්වා දැන් මෙතන ආවම ඔබ හිතනවා ඇති අනේ අපිට ප්‍රශ්න අපිට කරදර අපි පව් කරලා මට ඊයේ කේන්ති ගිහිල්ලා එලියම අපි සමාන ගතපතිය මිනිස්සෙක් නම් ආමෙන් අපි සමාන ගතිය පැතියයි මිනිස්සෙක් ආමෙන් කියමුද ඒ මිනිස්යාම දෙවියන් වහන්සේ පාවිච්චි කළා නම් මේ සබාවේ මොන වාතාවරණයක ඔබ ඉඳගෙන හිටියත් දෙවියන් වහන්සේ සබාව කියන තැනට එද්දී උන්වහන්සේ පාවිච්චි කරන්න බලවන්තයි දැත්තසොල වේගවත් ශබ්දනගල වේගවත් අත්පුල සන්නාදේ